මේ බේරේ වැව වටේට අපේ පයින් ගමන් කරන්න පුළුවන් පෙත් මගක් ඉදි කරලා තියෙනවා තුනෙන් දෙකක් පමණ ආවරණය වෙන්න. ලබන වසරේ මැද භාගය වෙනකොට මේ ඉදිරි පෙත් මගත් අපි සකස් කරලා අහවර වුණාම මේ බේරේ වැව අංග සම්පූර්ණ ප්‍රදේශයක් වෙනවා. ඒ වගේම ඉඩම් සංවර්ධන සංස්ථාව දැන් කටයුතු කරගෙන යනවා මේ බේරේ වැව විධිමත්ව මේ අපද්‍රව්‍ය ඉවත් කළා. ජනාධිපති කාර්යාලය අසලින් තියෙන ඒ ස්ථානයේ ගේට්ටු හයි කළා විධිමත්ව මේ ජලය ඉවතට ගෙනියන්න. නමුත් කොළඹ මහනගර සභාවේ වගකීම තමයි මේ මහනගර සභා බල ප්‍රදේශය තුළ තියෙන වැසි ජලය බැසගෙන යන උමන් පද්ධති මාර්ග පද්ධති සහ ඒ වගේම මල අපවහන පද්ධති අද එකට මිශ්‍ර වෙලයි තියෙන්නේ. ඒ ගැන ඒ කොළඹ මහනගර සභාව ලැජ්ජ විය යුතුයි. ඔවුන් දැන්වත් මේ දෙක වෙන් කරලා පිරිසුදු කොළඹ නගරයක් ගොඩනගන්න කැප වෙන්න ඕනේ. අනික් අයට බැන බැන ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ. තමන්ගේ වගකීම් තමන්ගේ නගරයේ වගකීම් ඉෂ්ට කරන එක. අපි දැන් ගම් වතුර පාලනය කිරීම සඳහා උමන් මාර්ග ඉදි කරගෙන යනවා. ඒ වගේම පොම්පාගාර ඉදි කරගෙන යනවා. ඒ මගින් කොළඹ නගරයේ ජලතලය පාලනය කරන්න අපි වරාය අධිකාරියත් එක්ක කටයුතු කරගෙන යනවා නාවික හමුදාවත් එක්ක. නමුත් මේ නගරයේ පරිපාලනය කරන පිරිස් මේ නගරයේ ඉදිරියට ගෙනියනද මීට වඩා තමන්ගේ වගකීම තේරුම් අරගෙන කටයුතු කළ යුතු වෙනවා. මම ස්තුතිවන්ත වෙනවා ඉඩම් සංවර්ධන සංස්ථාවට. ඒ සංස්ථාව නොතිබෙන්න මේ කොළඹ නගරයේ එකම කහල ගොඩක් මේ කොළඹ නගරයේ කසල ටික ඇදගන්න බැරි තත්වයක් තිබුණේ. ඒ හැම අවස්ථාවකටම නිර්භීතව මුහුණ දීලා අද වෙනකොට ගල් පාරවල් කකා බැනුන් අහහා ඒ කටයුතු කරන්නේ අපේ නිලධාරීන් මිසක් නගර සභාවේ කිසිම කෙනෙක් තමන්ගේ කාලයෙන් එක විනාඩියක් කොළඹ නගරයේ කසල කර්මනාකරණය සම්බන්ධයෙන් වැය කළ නැති බව මම කියන්න ඕන. අරුවක්කාරුවේ කසල රඳවණේ හැදුවත් ඒ පිළිබඳ ගැටුම් ඇති වුණාම බැනුන් ආහම ඒවට මුහුණ දෙන්න ඕනෙත් අපි. කෙරවල පිටියේ ප්‍රශ්න ඇති වුණා, වත්තල ප්‍රදේශයේ ප්‍රශ්න ඇති වුණා, ඒවට මුහුණ දෙන්න ඕනෙත් අපි. ඒ වගේම කොළඹ නගරයේ කසල ගොඩ ගැහුණාම ඒවට මුහුණ දෙන්න ඕනෙත් අපි. අපේ ඉඩම් සංවර්ධන සංස්ථාව තමයි කැපවීමෙන් ඒ කටයුතු කළේ. ඒවා අපි කළේ මේ නගරයේ පමණක් නෙවෙයි මේ රටේම සුභසිත සඳහායි. ඒ නිසා අපි ඉල්ලා හිටනවා සියලු දෙනාගෙන්ම මේ කටයුතු සඳහා විශේෂයෙන්ම පුත්තලමේ ජනතාවට විශාල සැකයක් බයක් තියෙනවා. මේ ප්‍රදේශවල මේ කොළඹ නගර සභාව මීතොට මුල්ලට කළා වගේ, බ්ලූ මැන්ඩල් වලට කළා වගේ, ඒ වගේම පිළියන්දල කරදියානට කළා වගේ විනාශයක් තමන්ගේ ගම්වලට මේ කොළඹ නගර සභාව කළා වගේ විනාශයක් කරයි කියලා. අපි පොරොන්දු වෙනවා අපි මේ නගර සභාව වගේ වගකීම් විරහිත ආයතනයක් නෙවෙයි වගකීම් සහිත ආයතනයක්, එවැනි කිසිම ව්‍යසනයක් ඇති නොවන්න අපි කටයුතු කරන බවත්, ඒ අදාළ ප්‍රදේශවල ආගමික නායකින් සහ අනික් අයත් එක්ක සහයෝගයෙන් අපි කටයුතු කරන බවත්, ඒ වගේම මේ ලොරි රථවලට පහර දෙන්න ආගමික වශයෙන් මිනිස්සු කුළු ගන්නන්න උසි ගන්නන්න කටයුතු කරන්න එපා කියන එක අපි සෑම ආගමික නායකයෙක්ගෙන්මත් ඒ වගේ මේ උද්ඝෝෂණය කරන නායකෙනුත් අපි ඉල්ලා හිටිනවා. අපි එහි වගකීම බාර අරගෙන ඒ කටයුතු කරනවා. අපි කනගාටු වෙනවා ඇත්තටම මේ කොළඹ නගර සභාවට තමන්ගේ කසල පාලනය කරන්න බැරි වෙච්ච නිසා තමයි අපට මේකට මැදිහත් වෙන්න සිද්ධ වුණේ. අපි කැමති අදටත් ඒ වගකීම් ඔය කතා කරනවා වගේම මාධ්‍ය සාකච්ඡා පවත්වනවා වගේම ඉදිරියට ඇවිල්ලා බය නැතුව බාර අරගෙන කටයුතු කරනවා නම් අපි බොහොම කැමති බවත් ප්‍රකාශ කරන්න ඕන.